ජීවිතයට දැනෙන සයන්ස් පාඩම් මාලාවත් සමග එකතු වෙලා ඉන්න මගේ ආදරණීය දුවල පුතාලා හැමෝටම ආයුබෝවන්. අද ඕගොල්ලෝ මේ එකතු වෙලා ඉන්නේ 9 ශ්‍රේණියේදී අපිට කතා කරන්න තියෙන තවත් එක් වැදගත් මාතෘකාවක් එක්ක. මේ මාතෘකාවට එන්න කලින් මම ඕගොල්ලන්ට පරිසරයේදී අපිට අත්දකින්න ලැබෙන සිදුවීම් කීපයක් පෙන්වන්නයි යන්නේ. එහෙමනම් අපි මේ සිදුවීම් ටික බලලම අපේ මාතෘකාවට එමු. කවුරුත් මේ වගේ සිදුවීම් නම් පරිසරයේදී ඕනතරම් දැකලා ඇති. ඕගොල්ලෝ දන්නවා අකුණු කියලා කියන්නේ පරිසරයේ ඇතිවෙන ස්වභාවික සංසිද්ධියක්. ඉතින් මේ අකුණු වලින් සමහර වෙලාවට මිනිසුන්ටත් සතුන්ටත් මිනිසුන්ගේ දේපල වලටත් හානි සිද්ධ වෙන්න පුළුවන්. ඔන්න එහෙනම් අද අපි කතා කරමු අකුණු අනතුරු ගැන. අකුණු ස්වභාවික ක්‍රියාවලියක් වුණත් අකුණු මගින් ඇතිවෙන සමහර අනතුරු අපිට වළක්ව ගන්න පුළුවන්. හැබැයි ඒකට අවශ්‍ය පූර්වෝපායන් අනුගමනය කරන්න ඕන. ශ්‍රී ලංකාවේ අපිට අකුණු අනතුරු වලට වැඩිපුරම මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ අන්තර්මෝසම් කාල සීමාවෙදී. ඒ කියන්නේ මාර්තු අප්‍රේල් සහ ඔක්තෝබර් නොවැම්බර් කියන මාසවලදී. මේ කාලෙදී වායුගෝලයේ උෂ්ණත්වය වෙනත් කාලවලට වඩා වැඩි. ඒ වගේම සුළං හැමීමත් අඩුයි. මේ නිසා වායුගෝලයේ ජල වාෂ්ප ප්‍රමාණය ගොඩක් වැඩි වෙනවා. ඉතින් මෙන්න මේ කියපු සියලුම තත්ත්ව නිසා ඉහළ නගින ජල වාෂ්ප සිසිල් වෙලා කැටි වැහි වලාකුළු හැදෙනවා. මෙන්න මේ කැටි වැහි වලාකුළු තියෙන්නේ සාමාන්‍යයෙන් මීටර් 1500ක් විතර ඉහළ අහසේ. අකුණු ඇතිවීම සඳහා වැඩිපුරම දායක වෙන්නේ මෙන්න මේ කියන කැටි වැහි වලාකුළු. එහෙමනම් දැන් අපි බලමු අකුණු ඇති වෙන්නේ කොහොමද කියලා. වලාකුළු තුල හිම ස්පටික හා වලාදියරොන් තියෙනවා. මේ වලාදියරොන් කියලා කියන්නේ ඉතා සියුම් ජල බිඳුවලට. වලාකුළක් ඇතුලේ පහළ සිට ඉහළට වේගයෙන් හුලං හැමීමක් සිද්ධ වෙනවා. අන්න එතකොට හිම ස්පටික හා වලාදියරොන් එකිනෙක ඇතිල්ලෙනවා. මේ හිම ස්පටික හා වලාදියරොන් එකිනෙක ඇතිල්ලීමේදී ස්ථිති විද්‍යුත් විදිහට ආරෝපණයක් සිද්ධ වෙනවා. මේ ස්ථිති විද්‍යුත් ආරෝපණ වලාකුලේ එක් රැස් වුණාට පස්සේ එම ආරෝපණ පැනීමක් සිද්ධ වෙනවා. මේ ආරෝපණ පැනීමට තමයි අපි කියන්නේ අකුණක් කියලා. ස්ථිති විද්‍යුත් ආරෝපණ පැනීම සිද්ධ වෙන ස්ථානීය අණුව අකුණු ප්‍රධාන වශයෙන් වර්ග 3කට බෙදලා දක්වන්න පුළුවන්. වලා අකුණු කියලා කියන්නේ වලාකුල තුල ස්ථාන දෙකක් අතර හෝ ප්‍රතිවිරුද්ධ ලෙස ආරෝපිත වලාකුළු දෙකක් අතර ආරෝපණ පැනීම නිසා සිදුවෙන අකුණු වලට. වා අකුණු කියලා කියන්නේ වලාකුලේ ඉඳලා හිස් අවකාශයට විද්‍යුත් විසර්ජනයක් ඇතිවෙන විදිහට, ඒ කියන්නේ ආරෝපණ පැනීමක් සිදුවෙන ආකාරයට සිදුවෙන අකුණු වලට. පෘථුවි අකුණු කියලා කියන්නේ වලාකුලේ ඉඳලා පෘථුවියට ආරෝපණ පැනීමක් නිසා හටගන්න අකුණු වලට. මේ පෘථුවි අකුණු තමයි අපිට ගොඩක්ම හානිකර වෙන්නේ. දැන් අපි බලමු අකුණක් නිසා ගිගුරුම් හඩක් ඇති වෙන්නේ කොහොමද කියලා. අකුණක් ඇතිවන ස්ථාන දෙක අතර වෝල්ට් මිලියන 10ක විතර විභවාන්තරයක් ඇති වෙනවා. මේ අතිවිශාල විභවාන්තරය නිසා ඇම්පියර් 25000ක විතර ධාරාවක් ගලාගෙන යනවා. මේ ධාරාව ගලාගෙන යන්නේ මිලි තප්පර 10ක් වගේ කුඩා කාලයකට වුණත් මේ වෙලාවේදී වායුගෝලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 30000කට විතර ඉහළ උෂ්ණත්වයකට රත් වෙනවා. වාතය ඉහළ උෂ්ණත්වයකට රත් වීම නිසා ක්ෂණික ප්‍රසාරණයකට ලක් වෙනවා. මේ නිසා තමයි ගිගුරුම් හඩක් ඇති වෙන්නේ. නමුත් ඕගොල්ලෝ දන්නවා අකුණක ආලෝකය නිකුත් වෙලා ටික වෙලාවක් ගියාට පස්සේ තමයි අපිට ගිගුරුම් හඬ ඇසෙන්නේ. ඒකට හේතුව තමයි ආලෝකය ගමන් කරන වේගය ශබ්දයේ ගමන් කරන වේගයට වඩා ගොඩක් වැඩි අගයක් වීම. අකුණක් ඇතිවන ආකාරය ආදර්ශනය කරන්න විද්‍යාගාරයේදී අපිට මෙන්න මේ වගේ ප්‍රේරණ දගරයක් යොදා ගන්න පුළුවන්.
මේ ප්‍රේරණ දඟරේන් අපිට පුළුවන් විද්‍යුත් විසර්ජනයක් කෘතිමව ඇති කරන්න. එහෙම නැත්නම් අපිට පුළුවන් යතුරු පැදියක පොලිගු පේනුවක් අරගෙන කෘතිමව විද්‍යුත් විසර්ජනයක් ඇති කරන්න. ඉහළ අහසේ වලාකුලක ඉඳලා පෘථුවියට එන අකුණු භූගත වෙන ආකාරය අනුව අපිට පුළුවන් අකුණු ප්‍රධාන වශයෙන් ආකාර 4කට බෙදලා වර්ග කරන්න. ඒවා තමයි ඍජු අකුණ, පාර්ශවික අකුණ, ස්පර්ශ අකුණ හා පියවර අකුණ. හුදකලා භූමියක සිටින මිනිසෙකුට ගසකට හෝ ගොඩනැගිල්ලකට වදින අකුණක් ඒ හරහා කෙලින්ම භූගත වීම ඍජු අකුණ විදියට තමයි අපි හඳුන්වන්නේ. මෙන්න මේ වගේ ඍජු අකුණකට මිනිසෙකුට මුහුණ දෙන්න සිද්ධ වුණොත් සමහර විට ඒ පුද්ගලයාගේ ජීවිතය පවා නැති වෙන්න පුළුවන්. උස ගොඩනැගිල්ලකට හෝ ගසකට වදින ලද අකුණක් ඒ හරහා භූගත වන අතරතුරදී එයින් ඉවතට පැන මිනිසෙකුගේ ශරීරය හරහා භූගත වීම පාර්ශවික අකුණක් විදියට හඳුන්වනවා. අකුණු ඇතිවන අවස්ථාවකදී රැහන් සහිත දුරකථන හෝ විදුලි උපකරණ ස්පර්ශ කරමින් සිටින පුද්ගලයෙකු හරහා අකුණු සැර ගමන් කිරීම ස්පර්ශ අකුණ විදියට හඳුන්වනවා. මීට අමතරව උස ගොඩනැගිල්ලකට හෝ ශාකයකට වදින ලද අකුණක් එය ස්පර්ශ කරමින් සිටින පුද්ගලයෙක් හරහා භූගත වීමත් ස්පර්ශ අකුණක් විදියට හඳුන්වන්න පුළුවන්. උස ගොඩනැගිල්ලකට හෝ ගසකට වදින ලද අකුණක් පොළවට භූගත වීමේදී එය පොළව දිගේ ටික දුරක් සෑම දිශාවකටම ගමන් කරනවා. මේ වගේ පොළව මතින් ගමන් කරන අකුණු සැර මිනිසෙකුගේ එක් පාදයකින් ඇතුල් වී අනික් පාදයෙන් භූගත වීම පියවර අකුණ විදිහට හඳුන්වන්න පුළුවන්. අපි ඊළඟට බලමු අකුණු අනතුරු වළක්වා ගන්න අපිට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවද කියලා. අකුණු ඇතිවීමේ අවදානම වැඩි ස්ථානවලට අකුණු සන්නායක සවිකිරීම කියන්නේ අපිට ගන්න පුළුවන් ඉතාමත් හොඳ ක්‍රියාමාර්ගයක්. ඊට අමතරව නිවෙස්වල භූගත රැහන් නිවැරදිව සම්බන්ධ කිරීම, අකුණු ඇතිවන විට සියලු විදුලි උපකරණ පේනු වලින් ගලවා ඉවත් කිරීම, අකුණු ඇතිවන විට රූපවාහිනී ඇන්ටනාව රූපවාහිනියෙන් ගලවා නිවසෙන් එළියට බීම, ඒ වගේම අකුණු ඇතිවන විට එලිමහනේ නොසිටීම වගේ ක්‍රියාමාර්ග අපිට අනුගමනය කරන්න පුළුවන්. මීට අමතරව අකුණු ඇතිවන අවස්ථාවකදී උදළු අලවංගු වැනි ලෝහ උපකරණ ස්පර්ශ නොකිරීම, එලිමහනේ සිටීනම් දෙපා ආසන්නව තබා ගැනීම, වියලි පාවහන් පැලඳීම හෝ පරිවාරක ද්‍රව්‍ය මත සිටීම, ඒ වගේම වෘක්ෂ මත හෝ ස්ථානවල නොසිටීම වැනි ක්‍රියාමාර්ගත් අකුණු අනතුරු වලින් වැළකීමට අපිට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග විදියට හඳුන්වලා දෙන්න පුළුවන්. තවදුරටත් අකුණු අනතුරු වලින් වැළකී සිටීමට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග විදියට ගසක් අසල සිටීනම් අතු විහිදී ඇති සීමාවෙන් ඈතට වී සිටීම, ශරීරයේ උස අඩුවන පරිදි වාඩි වී හෝ නිදාගෙන සිටීම, විවෘත බෝට්ටුවක සිටීනම් වාඩි වී සිටීම, රැහන් සහිත දුරකථන භාවිතා නොකිරීම, විදුලි උපකරණ භාවිතා නොකිරීම වැනි ක්‍රියාමාර්ග අපිට දක්වන්න පුළුවන්. ඔබ කිසියම් දවසක අකුණු සැර වැදිච්ච පුද්ගලයෙක් දැක්කොත් එම පුද්ගලයව ස්පර්ශ කරන්න කිසිසේත්ම බය වෙන්න එපා. මොකද අකුණු සැර කියන දේ ඒ පුද්ගලයාගේ ශරීරය තුල රැඳිලා තියෙන්නේ නැහැ. ඒක භූගත වෙනවා. ඉතින් මේ දැක්වෙන්නේ අකුණු සැර වැදිච්ච පුද්ගලයෙකුගේ ජීවිතය බේරගන්න අපිට ගන්න පුළුවන් ප්‍රථම ආධාර කීපයක්. ඉතින් ඕගොල්ලෝ මුලින්ම බලන්න අකුණු සැර වැදිච්ච පුද්ගලයාගේ අත්පා හිරිවැටිලා තියෙනවනම් අපිට පුළුවන් කෘතිම සම්බාහනයක් ලබා දෙන්න. ඒ වගේම ඔහුගේ ශ්වසනය නතර වෙලා තියෙනවනම් කෘතිම ශ්වසනය ලබා දෙන්න පුළුවන්. ඒ වගේම හෘදය ක්‍රියාකාරීත්වයේ නැවතී තියෙනවනම් අපිට හෘද සම්බාහනය ලබා දෙන්නත් පුළුවන්. මේ හැමදේම කරන අතරේ ඔහුව ඉක්මනින්ම රෝහලකට ගෙන යන්න අපි කටයුතු කරන්න ඕන. මගේ ආදරණීය දුවල පුතාලා අකුණු අනතුරු ගැන බොහෝ කරුණු මේ පාඩමෙන් අද ඉගෙන ගත්තා. ඒ වගේම ඔයාලා මේ පාඩමට බොහොම ආසාවෙන් එකතු වෙන්න ඇති කියලා මං හිතනවා. ඔයාලා මේ පාඩමින් යමක් ඉගෙන ගත්තා නම් මේ YouTube channel එක subscribe කරලා මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවන්ටත් බලන්න, share කරන්න අමතක කරන්න එපා. එහෙමනම් අපි මේ වගේ තවත් ලස්සන පාඩමකින් හම්බ වෙනකන්
මගේ දුවලා පුතාලා හැමෝටම ආයිබෝවන්.